ආයුබෝවන් රූපවාහිනී ප්‍රවෘත්ති මම සඳමාලි හේවනායක බබ දක්ෂිත රාජසූරිය ඉඩම් ශේෂ්ඨයට අදාළ පනත් අදට ගැළපෙන පරිදි සංශෝධනය කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි ජනතාවට බාධාවක් වී ඇති සියලු පනත් වෙනස් විය යුතුය 2013-2015 මධ්‍යකාලීන ආයෝජන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැසීමට එක්වමින් ජනාධිපතිතුමා අද මේ බව කියා සිටියේය සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් අත්කර ගැනීමේදී වන්දි ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් ජනතාව පත්වැති අසිරුතාව පිළිබඳව අවධානය යොමු විය එම වන්දි කන්නමින් ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය ඉඩම් ආරක්ෂා කර ගැනීම වගකීම ඉඩම් අමාත්‍යාංශයට පැවරේ අනවසර අත්පත් කර ගැනීම වලදී තරාතිරම නොබලා නීතිමය පියවර ගැනේ ඉඩම් වංචා පිළිබඳව නව නීති රීති හඳුන්වා දීමටද අවධානය යොමු විය ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැති වීම නිසා ජනතාව අසිරුතාවට පත්ව සිටිති රජයේ ඉඩම් වල බාහාරකාරීත්වයේ එක් ආයතනයක් යටතට පත් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය පසුගිය කාලයේ අසාධාරණ ලෙස රජයට පවරා ගන්න ලැබූ එහෙත් රජයේ කටයුතු සඳහා යොදා නොගන්නා ඉඩම් හිමිකරුවන් වෙත නැවත ලබා දීමේ වැඩපිළිවෙලක් සැකසේ. ඉඩම් ගැටලු පිළිබඳව පුවත්පත්වල පළ වූ වාර්තා පිළිබඳවද ජනාධිපතිතුමා ප්‍රශ්න කළේය. ඉඩම් ගැටලු වලින් තොර රටක් බිහි කිරීමේ පරමාර්ථයෙන් මේ අමාත්‍යාංශයේ පසුගිය වසර කිහිපයේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය. බිම්සවියේ වැඩසටහනට එහිදී ප්‍රමුඛතාව හිමි වේ. උතුරු නැගෙනහිර නැවත පදිංචි කරන ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීමට පසුගිය කාලයේ විශේෂ අවධානය යොමු විය. උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එම පළාත්වල සම්බන්ධීකරණ කාර්යාලද ස්ථාපනය කෙරෙන. මහින්ද චින්තන යථාර්ථයක් බවට පත් කරමින් ඉඩම් කට්ටි ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන අභිභවමින් පසුගිය වසර කිහිපය තුළ ඉඩම් කට්ටි 136,000ක නීත්‍යානුකූල අයිතිය ජනතාවට ලබා දී තිබේ. යෝජිත ආඥාපරම් සංශෝධනයට කඩමින් පියවර ගත යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා විශේෂයෙන්ම යෝජිත ආඥාපන සංශෝධනයේ සඳහා දීර්ඝ කාලයක් ගත වීම පිළිබඳව ඒක ඉක්මනින් පනත් සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගන්න ඕනේ ඒක මම හිතන්නේ මිතල වරදක් නෙමෙයි රජයේ දෙපාර්තමේන්තුවල විවිධ අවශ්‍යතා සඳහා අත්පත් කරගෙන ඒත් භාවිතයෙන් තොරව දිවයින පුරාපතින් රජයේ ඉඩම්වල දීර්ඝ කාලයක සිට අනවසරයෙන් පුද්ගලයන් ස්ථිර නිවාස ඉදිකර පදිංචි ඉන්නවා ඒවා පිළිබඳව නවත සමාලෝචනය කළා බලලා රජයේ අවශ්‍ය සංවර්ධනයේට ඉක්මනින් යොදවන වැඩපිළිවෙලක් සකස් කරන්න වෙනවා. පාර්ලිමේන්තු පනතක් ගන්නකොට අපිට අයිතියදී අපි යවන්න ඕන පළාතකටම මේ පළාත් සභාවේ පනතක් සම්මත කරගන්නකොට පාර්ලිමේන්තුවෙන් අවසර இல்லන්නේ නැහැනේ. එහෙම නැත්නම් ලංකාවේ අනිත් පළාත් වලින් අවසර ගන්නවා. ඉතින් මේක මේ තියෙන මම හිතන්නේ මේ ඒ වෙලාවේ කඩිමුඩුවේ अरे अरे අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අශෝක පීරිසේන මහතුරුද මේ අවස්ථාවට එක්වූහ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නව සභාපතිවරයා සංගමේ දේශපාලනීකරණයට ලක් කර ඇති බවට නීතිඥ ප්‍රචෝදනා කරති. ඔහුගේ පදවි ප්‍රාප්ති වලට පැවතු ආකාරයෙන් මේ මනාව පැහැදිලි වෙන බව ඔහු පවසති. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නව සභාපති උපුල් ජයසූරිය මහතාගේ පදවි ප්‍රාප්ති උත්සවය කොළඹ නවරගහලේදී පසුගියදා පැවැත්වෙන. නීතිඥ සංගමේ සම්ප්‍රදායට අනුව මෙතෙක් මේ උත්සවය පැවැතුනේ අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන්. නව සභාපතිවරයා එම සම්ප්‍රදාය කඩ කරමින් මේ වසරේ උත්සවයේට වත්මන් නගබිනසුරු මොහන් පීරිස් මහතාට ආරාධනා කරනු මැත. නීතිඥ සංගමේ වසර 39 ක ඉතිහාසය තුළ අගබිනසුරුවරයෙකුට ආරාධනා නොකර පැවති ප්‍රථම පදවි ප්‍රාප්ති උත්සවය මෙයයි. එහෙත් දෝෂාභියෝගයෙන් පහ කෙරෙනු හිටපු අගබිනසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට ඒ සඳහා ආරාධනා කර තිබිනේ. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ කරුණ ජයසූරිය ලක්ෂ්මන් කිරියල්ල යන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ආරාධනා ලැබ සිටියහ. නීති ක්ෂේත්‍රයේ පිළිගත් ජ්‍යෙෂ්ඨ නීතිඥයන්ගෙන් 90%කට පමණ උත්සවයට ආරාධනා කර නොතිබූ බව නීතිඥ රාජපාල අවේනායක මහතා පවසයි. මේ නීතිඥ සංගමය සම්පූර්ණ දේශපාලනය කරන එක කරලා තියෙනවා. ये देशपाल अतकोलोक बहुत पत्र सीम कहते नीतिज्ञ कौशे मम वग की मत कतो की नो
किसीम ऐतिहाक नीतिज्ञ संघ में मे विधि देशपालने करने कारण में अलुत पत्र नीतिज्ञ संघ में क्रियाकारी सभा इतकोट ऐ मेहम करवे देशपालने वजमेन आहपति कागे नीति शेषे इतकोट मेक तरह නව සභාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිගත නොහැකි බව නීතිඥ වීකේ චොක්සි මහතා ප්‍රකාශ කරයි. නීති සංගමය සහ අධිකරණය අතර මෙතෙක් ඉතාමත් සුව සම්බන්ධතාවයක් තිබී තියෙනවා. දෙපාර්ශ්වයම අනිත් පාර්ශ්වයට ඉතාමත් ගෞරවයෙන් සලකා සිටිනවා. නමුත් මේ වගේ දෙයක් කරන විට එය කඩාකප්පල් වෙනවා මේකෙන් තේනී යන්නේ නීති සංගමය විසින් නීති අනුකූලව පත් කරන ලද අග්‍රමිනිෂ කාර්යතුමාව නෙමේ හඳුනන්නේ නීති අනුකූලව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අයින් කරන ලද අග්‍රමිනිෂ කාර්යතුමියෙක්ව හඳුනනවා කියලා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි. ඇය සිය නීතිඥවරුන් සමග අල්ලස් කොමිසම වෙත අද උදේ පැමිණි අය. වත්කම් පිළිබඳ පැමිණිල්ලක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණෙන ලෙස කළ දැනුම් දීමකට අනුව හිටපු අගවිනිසුරු වරිය ඉක්ුත් මාර්තු 19 වෙනිදින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අය. එදින ඇය ප්‍රකාශ ලබා දීම ප්‍රතික්ෂේප කර විරෝධතා දැක්වීමට සතියක කාලයක් ඉල්ලා තිබේ. ඒ අනුව අල්ලස් කොමිසම විරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීමට අප්‍රේල් පළමුවැනි දින දක්වා කල් ලබා දී තිබින. ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව එල්ල වී තිබූ මූලික චෝදනා පහෙන් තුනකට ඇය වැරදි කාර්ය බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවේ සඳහන් විය. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අදාළ නඩුවක් විනිසුරු මඩුල්ලක් මගින් විභාග වෙමින් තිබියදී තමා ඇතුළු වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත පවරාගෙන විභාග කිරීම ඇයට එල්ල වූ පළමු චෝදනාවයි. සිය වත්කම් වාර්ෂික වත්කම් බරකම් ප්‍රකාශයේ නිසි ලෙස සටහන් නොකිරීම සනාත වූ තවත් චෝදනාවකි. සිය සැමියා වන ප්‍රදීප් කාර්යවසම් මහතාට එරෙහි අල්ලස් හෝ දූෂණ නඩුවේදී පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීම තුන්වෙනි චෝදනාවයි. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකාවේ දෝෂාභියෝගයකින් දුරෙන් පහ කෙරුණු පළමු අගවිනිසුරු ලෙස ඉතිහාසයට එක් වූ අය. දබුල් ආර්ථික මධ්‍යස්ථානයේදී ගොවින්ගෙන් බෙලදී ගනු ලැබූ අතිරික්ත එළවලු කිලෝග්‍රෑම් 20000ක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට බෙදා හැරේ. සමුපකාර හා අභ්‍යන්තර බෙල දපාත්‍යාංශයේ උපදෙස් මත මෙය ක්‍රියාත්මකයි. ගොවීන්ට අලෙවි කරගත නොහැකි වූ එළවලු තොග සාධාරණ බෙලකට මිලදී ගැනීමට සතොස ඉදිරිපත්ව සිටි. එය ඊයේ දඹුල්ලෙන් ආරම්භ කෙරිණ. දඹුල්ලේ එළවලු තොග පිටින් ඉවත් කිරීම සම්බන්ධ මාධ්‍ය වාර්තා පළවීමෙන් පසු මේ පියවරගෙන තිබේ. පසුගිය සමයේ ඇති වූ වැසි සමග ගොවීහු කැටි කාලීන භෝග වගා කළහ. මේ අනුව බණ්ඩක්කා, වැටකොළු, පිපිඤ්ඤා, රාබු, කැකිරි, වට්ටකා වැනි එළවලු විශාල ප්‍රමාණයක් එකවර වෙළඳපොළට පැමිණ තිබේ. ගොවීන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන අතිරික්ත එළවලු තොග පිටින් ඉවත් කිරීමට සිදුවිය. මේ ගැන සොයා බලා නිසි පියවර ගණ්ඩායම් ජනාධිපතිතුමා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේය. පසුගිය දිනවල කිලෝව රුපියල් 5කට හෝ අලෙවි කරගත නොහැකි වූ පහත රට එළවලු රුපියල් 15 සිට 45 දක්වා මිල ගණනට තියාලවි කිරීමට ගොවීන්ට දැන් හැකි වී තිබේ. අද මෙළවලු ලංකා සතුස අලෙවි සැල් 30 කදී සාධාරණ මිල ගණන් වලට අලෙවි කෙරිණ. අතිරික්ත එළවලු තොග අඛණ්ඩව මිලදී ගන්නා ලෙස අමාත්‍යවරයා නියෝග කර තිබේ. පවතින උණුසුම් කාලගුණය මැයි මාස මැද භාගය දක්වා අපේක්ෂා කළ හැකි බව ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසයි. මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල දිවා රාත්‍රී දෙකෙහිම තද උණුසුමක් පවතී. ශ්‍රී ලංකාවට හිරු මුදුන් වීම, සුළං ප්‍රවාහ අඩුවීම, වාතයේ ආර්ද්‍රතාව වැඩිවීම සහ ආහස බලාකුලින් තොරවීම මේ තත්ත්වයට හේතුවයි. අපේ ආර්ද්‍රතාව වැඩි වුණාම අපේ ඇඟෙන් පිට වෙන ජලවාෂ්ප පිට වෙන ඉඩක් නැහැ. එතකොට කරන්නේ ඇඟ දිගේ මේ දාඩිය බිඳු ගලාගෙන යනවා. එතකොට ඒකත් මිනිසුන්ට අපහසුතාවයක් තමයි. පෘථිවියට සාපේක්ෂව දක්ෂිණ අර්ධගෝලයේ ගමන් කරන සූර්යා ලබන 5 වැනි දින හික්කඩුව නගරයට හිලින් මුදුන් වෙයි. සූර්යා කොළඹ නගරයට හිලින් ගමන් කරන්නේ ලබන 7 වෙනිදායි. අප්‍රේල් 15 වෙනි දින හිරු පේදුරු තුඩුවට මුදුන් වී ඉන්දියාව දෙසට ගමන් කරයි. එහෙත් උණුසුම් කාලගුණය තවදුරටත් පවතින බව ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසයි.
සාමාන්‍ය වැස්සක් වැටුණාම මේ තත්ත්වය යම් තරමකට කෙටි කාලිනව අඩුවීම බලාපොරොත්තු වෙනවා ඒ උනත් මේ සාමාන්‍ය මැද විතර වෙනකන් අඩුවෙඩි වශයෙන් මේ අපහසුතාවය දරා ගන්න වෙනවා අන්තර් මොසම අවසන් වන තෙක් ඇතැම් දිනවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩ කඩ පවතී පැපිලියානේ රෙදි ගබඩාවකට පහර දී අලාභාන සිදු කරේ බෙසිද්ධිය සම්බන්ධයෙන් ඊ අතන කුඩු ගැනු 6 දිනාගේ මේකයි කොට අපනියම කරේ සෙසු පිරිස හෙට දක්වා රිමන්ඩ් භාරයේ තැබීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය ආද නියෝග කළේය අප හිමුබු සැකකරුට උසාවිය හම්බුවේ හෙට පෙනී සිටින ලෙසද නියම කරින සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවෝ 6 දිනක ඉක්ුත් සෙනසුරාදා අතනඟුවට පත්වූහ ඔවුන් අතර කෝටිපති ව්‍යාපාරිකයෙකු හා දුරකථන ඇමතුම් ආයතනයක හිමිකරුවෙකු දිසිටින බව වාර්තා වේ සිද්ධියට අදාළ එකොළොස් දිනකෝ රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ. බස්නාහිර පළාත භාරයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ අධීක්ෂණයෙන් පරීක්ෂණ පැවැත්වේ. ඇතැම් පුද්ගලයන් හා සංවිධාන පටු අභිමතාර්ථ සහ දේශපාලන වාසි අපේක්ෂාවෙන් සමාජය බේද කිරීමට උත්සාහ දරන බව අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. දශක තුනක ත්‍රස්තවාදීන් දැඩි ලෙස පීඩා විඳි ජනතාවට ආගම්වාදී සහ ජාතිවාදී ගැටුම් යලි අනවශ්‍ය බව අමාත්‍යවරයා කියා සිටී. බොරැල්ල කෝට්ටේ පාරේ ශ්‍රී ජයවර්ධනාරාම BJF දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයේදී මේ බව ප්‍රකාශ කෙරින. බෞද්ධ පරිසරයක ඇති හැදියාව සහ විනයගරුක බව විහාරස්ථානය මුල් කරගත් දහම් පාසලෙන් ගොඩනැගින්නක් බවද අමාත්‍යවරයා පැවසීය. ජනතාව අනිකුත් ආගම් අදහන අනිකුත් ආගම්වල දර්ශනයන් ගරු කරන ඒ සෑම කෙනෙකුටම අපි අපේ සමස්ත සමාජය තුල යහපත්ව සුහදතාවයෙන් සහ මිත්‍රශීලීභාවයෙන් ජීවත් වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගිය යුතුයි. සංවර්ධන නිර්ධාරණ සඳහා සංවිධානය කරන නායකත්ව පුහුණු වැඩසටහනේ බුල්ලාදියරට එක්ව සිටින පිරිස ලබන 9 වැනි දින විසර යතේ පුහුණු වැඩමුළු ඉක්ුත් මාර්තු මාස 9 වැනි දින ආරම්භ කෙරිණ. සංවර්ධන නිර්ධාරණ ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට බඳවා ගනු ලැබූ උපාධිධාරීන්ගෙන් 5150 දෙනෙක් ප්‍රථම අධියරට එක්ව සිටිති. කණ්ඩායම් 3ක් යටතේ ස්ථාන 16කදී නියවාසික පුහුණු වැඩමුළු පැවැත්වේ. නියෝජ්‍ය අමාත්‍ය එම් හිස්බුල්ලා මහතා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල පුහුණු කඳවුරු ඊයේ නිරීක්ෂණය කළේය. නායකත්ව පුහුණුවේ දෙවන අධියර ලබන 18 වෙනි දින සිට මැයි මාස 5 වෙනි දින දක්වා පැවැත්වේ. මැයි 18 වෙනි දින ආරම්භ වන දෙවන අධියර 24 වෙනි දින අවසන් වේ. මනා පෞරුෂයකින් හැබි නායකයෙකු බිහි කිරීම මෙහි අරමුණයි. ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා හා අභියෝග හඳුනාගෙන ඒවා ජය ගන්න ආකාරය ගැන මෙහිදී පුහුණු කෙරේ. ත්‍රිවිධ හමුදාවේ සහයද මීට ලැබී ඇත. අභාවප්‍රාප්ත මහාචාර්ය සුචරිත ගම්රත් මහතාගේ යවමංගල්‍ය බොරැල්ල කණතේදී අද සවස සිදු කෙරිණ. රෝගාතුරව සිටි මහාචාර්ය සුචරිත ගම්රත් ඉකොත් 30 වෙනි දින අභාවප්‍රාප්ත විය. ඉංග්‍රීසි සිංහල මහා ශබ්ද කෝෂය ඇතුළු භාෂාව සංස්කෘතිය කලාව හා දේශපාලන යළලා ග්‍රන්ථ රසක් රචනා කළ ගම්රත් මහතා විශ්වවිද්‍යාල ගණනාවක කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළේය. ඔහු කලක් යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අංශයේ ප්‍රධානියාද විය. වාමාංශික දේශපාලනයේ නියලී ගම්ලත් මහතා ප්‍රවීණ විචාරකයෙකු ලෙස සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. කලාකරුවන් මාධ්‍යවේදීන් දේශපාලකයන් විද්වතුන් ඇතුළු විශාල පිරිසක් අවමංගල්‍යයට සහභාගී වූහ. නවක ක්‍රීඩකයන් නියුත් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති 2020 ක්‍රිකට් තරගයේ ජය හිමි කරගත්තා. ක්‍රිකට් තරග පසුගිය දිනවල ප්‍රේක්ෂකයන්ගෙන් මදක් ඈත්වීම ක්‍රීඩකයන්ගේ ධෛර්යය අඩු වීමට හේතු වී ඇතැයි 2020 නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඊයේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවකයන්ගේ දක්ෂතා හඳුනාගත් තරගයක් ලෙස විචාරකයන් පෙන්වා දුන්නා. නවක ආරම්භක පිතිකරු කුසල් චනිත් පෙරේරා දක්වූ දක්ෂතා ප්‍රවීණ විචාරකයන්ගේ පැසසුමට ලක් වුණා. ජීවන් මෙන්ඩිස් තිසර පෙරේරා ඇන්ජලෝ මැතිව් සචිත්‍ර සේනානායක යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට බලාපොරොත්තු රසක් එක් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. තරුණ ක්‍රීඩකයන් විදිහට අපි හොඳින් ක්‍රීඩා කරලා තරඟ ජයග්‍රහණය කරන එක තමයි පළවෙනිම ඉලක්කය. ප්‍රේක්ෂකයන් පිරිසක් ඇවිල්ලා තිබුණා තරඟය නරඹන්න. ඉතින් මම නායකයෙක් විදිහට මම කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ඇත්තටම ගොඩක් සතුටුයි.
ලබන 3 වෙනි දින ආරම්භ වන IPL තරගාවලියට ලැබී ඇති ආරාධනය දිනේෂ් චන්දිමාල් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ සඳහා ඔහුගේ තක්සේරු වටිනාකම රුපියල් කෝටියකට අධිකයි. ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වී ඇති තර්ජන නිසා තරගාවලියට සහභාගී නොවීමට ඔහුගේ තීරණය සමස්ත ප්‍රේක්ෂකයන්ගේ ඇගීමට ලක්ව තිබෙනවා. තරගාවලියේ ගිවිසුම් මනුව දිනේෂ් චන්දිමාල් හැර සෙසු ක්‍රීඩකයන් සහභාගී වීම ස්ථිර කර ඇතැයි IPL සංවිධායකයන් පවසනවා. मेजर जनरल पालित प्रणाद महता मल क्रीडा संघ में नव सभापति नितरगेन तेरे पातुना लेखम तुरट पात सिरने प्रेमा पिंडवेल महता निलवरने ईए पातुने कोलबदे उपसभापति तनतुरु हताक संधा होता रगेदे सुनील जयवीर महता प्रथम उपसभापति लेसाद केटितुरु धावन सूर्य को सुसंतिका जय सिंह देवन उपसभापति लेसाद तेरे पातुना मेतेक विविध हलापी मत पवती मल क्रीडा निलवरने मेवर सामकामी उपयती बट है कि विशेषत्व नव निलधारी मंडल क्रीडा अमात्वरागे अनुमति लभ्यते बिल योषित राजपक्ष महता जातिक एल्ले संघ में सभापति दूरेट पात्र सिन्नो निलवरने पसुगेदा पैतुने सीधु विजय कुमार तुंग अनुस्मरण शाला वेदी ग्रामीण मट में प्रचलित क्रीडा पकु एल्ले क्रीडा पर नव शक्ति अक्दी वारमुनाय पसुगे काले पसु बैमर लाख प्रतिभू एल्ले क्रीडा व इधरे दी नव सलस पक्कन व जातिक मट में तरंग पैतुने दक्वा गेने न भव ओह क्या सिटिया Hi everyone.